සුබ සන්ධ්‍යාවක්. ගෙවෙන දවසේ උණුසුම පුවත්පත් කියන ITN ප්‍රවෘත්ති සමගින් ඔබ හමු වන මම නිමේෂ චමත් සංකල්ප. මම දිනෝෂි දීරසිංහ. ප්‍රථමයෙන් අවධානයේ දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති සිරස්සල වෙත. මන්නාරම සමූහ මිනිවලේ අස්ති වසර 600ක් පෙරනි බව කාබන් පරීක්ෂාවෙන් හෙළිවේ. අල්ල සහ දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික සැලැස්ම ලබන 18 වනදා. අයවෙන් අධ්‍යාපනයට හිමිතැන. උසස් පෙළ සමත්තායට ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, MIT හිමේ යන්න මාර්ගය සකස් කරලා තියෙනවා. රජයේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි ළමයින්ට මිලියනයක් දෙනවා. හොරින් රට යද්දී නාවික හමුදාව අත්අඩංගුවටගත් 30 දෙනා. ගොඩබිමට අෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර පිපිරීම. මන්නාරම සමෝහ මිනිවලෙන් ගොඩගත් අස්ති සාම්පල 6ක කාබන් පරීක්ෂණ වාර්තා ලැබී තිබෙනවා. එනුව එම අස්ති සාම්පල අයත් වන්නේ ක්‍රිස්තු වර්ෂ 1499ත් 1719ත් අතර කාලයට බවයි විශේෂඥයන් පෙන්වා දී ඇත්තේ. මන්නාරම සමූහ මිනිවලින් ලබාගත් අස්ති සාම්පල 6ක් ඇමරිකා එක්සත් ජනපදයේ ෆ්ලොරිඩාහි බීටා ඇනලිටික් පරීක්ෂණාගාරය වෙත යොමු කෙරුණා. ඒ අනුව විශේෂඥයින් තීරණය කර ඇත්තේ මෙම අස්ති සාම්පල ක්‍රිස්තු වර්ෂ 1499ත් 1719ත් අතර කාලයට අයත් වන බවයි. කෙසේ වෙතත් සමූහ මිනිවලේ කැණීම් කටයුතු නතර නොකරන බවයි ඊට සම්බන්ධ විශේෂඥයින් සඳහන් කර ඇත්තේ. අල්ල සහ දෝෂණය වැළැක්වීම සඳහා ජාතික ක්‍රියාකාරී සැලැස්ම ලබන 18 වෙනිදා කොළඹදී එළිදැක්වෙනවා. අල්ලසෝ දෝෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන ඒකරාශී කරගනිමින් මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට මහජන අදහස් ලබා ගැනුණා. එලෙස ලබාගත් අදහස් හා යෝජනා ඇතුළත්වයි මෙම ක්‍රියාකාරී සැලැස්ම සකස් කෙරුණේ. අල්ලස සහ දෝෂණේ තුරන් කිරීම සම්බන්ධයෙන් සකස් කළ ග්‍රන්ථ 4ක් මීට සමකාමීව නිකුත් කිරීමටද නියමිතයි. ජාතික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම පිළිබඳ කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මෙම කරුණු හෙළි කෙරුණා. මේ සැලැස්ම ක්‍රියාත්මක කරන්න. ක්‍රියාත්මක කරන විතරක් නෙවෙයි මොනවද කරන්න ඕනේ? අධීක්ෂණය කරන්න. කවුද කරන්නේ? සෑම රාජ්‍ය ආයතනයක ප්‍රධානීක් තමන්ගේ ප්‍රගතිය දන්වන්න ඕනේ අමාත්‍යංශ ලේකම්තුමාට, එතුමා දන්වන ජනාධිපති ලේකම්තුමාට. ඉන්පසු ජනාධිපතිතුමා පත් කරන උත්තරීතර මණ්ඩලය, උත්තරීතර මණ්ඩලයෙන් ඒකේ සැලැස්ම හරියටම ක්‍රියාත්මක වෙනවාද කියලා බලනවා. අල්ලස දූෂණය කියන මහා වෘක්ෂය නියපොත්තෙන් කඩන්න පුළුවන් මේ රටට එක නීතියක් තියෙනවා. බැඳියාවන් අතර පිළිබඳ ඝට්ටනය පිළිබඳ නීතිය. අන්න එහෙම වර්ධවල් අපේ රටේ නීති පොතේ නැහැ. අපේ රටේ අල්ලස් නීතිය සංශෝධනය කරද්දී අනිවාර්ය වශයෙන් අපි මේ සැරේ දානවා. නීති විරෝධී ලෙස මෙරටින් සංක්‍රමණය වීමට උත්සාහ කිරීමේදී නාවික හමුදාව මගින් අත්අඩංගුවටගත් පුද්ගලයන් 30 දෙනා ගොඩබිම වෙත රැගෙන වෙත් තිබෙනවා. නාවික හමුදාව මගින් මෙම අනවසර සංක්‍රමණිකයන් අත්අඩංගුවට ගැනුණේ ගාල්ල ප්‍රදීපාගාරයේ සිට නාවික සතපුවම 80ක් ඈත මුහුදේදී. සැක කටයුතු ට්‍රෝලර් යාත්‍රාවක් දුටු නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රාවන්ට අනුයුක්ත නාවිකයින් එය පරීක්ෂා කිරීමේදී මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඔවුන් සියලු දෙනාම පිරිමි පුද්ගලයන් වන අතර නාවික හමුදා විමර්ශනවලින් සහ වෛද්‍ය පරීක්ෂණයකින් අනතුරුව ගාල්ල වරාය පොලිසිය වෙත බහර දෙන බව නාවික හමුදාව පවසනවා. සංක්‍රමණික නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙන අතර නීති විරෝධීව විදේශ ගතවීමට උත්සාහ කරන පුද්ගලයන් මිනිස් ජාවාරමට හසු වීමෙන් ජීවිත අවදානමටත් ධනය විනාශ කර ගැනීමටත් අවසානයේ බන්ධනාගාර ගතවීමටත් සිදුවන බව නාවික හමුදාව පෙන්වා දෙනවා. අයවැය දෙවන වර කියවීමේ විවාදයේ දෙවන දිනේ අදයි. අද දිනේද විවාදය පැවති අතර පක්ෂ විපක්ෂ මැති ඇමතිවරුන් එහිදී අදහස් පළ කළා. සාමාන්‍ය සම්ප්‍රදාය තමයි අයවැය ලේඛනයක් මුදල් අමාත්‍යවරයා ඉදිරිපත් කරාම ආණ්ඩු පක්ෂය ඒක සියලුම අයවැය ලේඛනයේ හොඳ දේවල් කතා කරනවා, විරුද්ධ පක්ෂය ඒක විවේචනය කරනවා. මේකේ හොඳ දේවලුත් ටිකක් තියෙන දේවල් කියන්න කැමතියි. ඒ තමයි පසු අස්සනු හානිය අවම කිරීම සඳහා ශීතාගාර සඳහා මුදල් ප්‍රතිපාදනයක් වෙන් කළා තියෙනවා. මම ඒක පිළිබඳව රජයට ස්තුතිවන්ත වෙනවා මුදල් අමාත්‍යවරයා. ඉතින් අයවැය ගැන කතා කරනකොට සෑම ජන කොට්ටාසයක්ම බලාගෙන තියෙන විශේෂයෙන්ම අධ්‍යාපනය. මුදල් නැමැත්තුමා අලුත් උසස් පෙළ සමත්තායට ඔක්ස්ෆර්ඩ්, කේම්බ්‍රිජ්, MIT හිමේ යන්න මාර්ගය සකස් කරලා තියෙනවා. රජයේ විශ්වවිද්‍යාලවලට යන්න බැරි ළමයින්ට මිලියනයක් දෙනවා. පෞද්ගලික විශ්වවිද්‍යාලයකට ගිහිල්ලා ඒ උපාධිය ලබා ගන්න. රටේ සංවර්ධනය කියන ඉලක්කය ඔස්සේ තමයි අපේ රජයේ අයවැය ඉදිරිපත් කරලා තිබෙන්නේ. පෞගිය අවුරුදු 25ක 30ක කාල සීමාව තුළ සමහර දිස්ත්‍රික්කවලට සිදු වෙලා තිබෙන බරපතල අසාධාරණකම් නිවැරදි කරන්න පුළුවන් අයවැයක් හැටියට තමයි අපිට
මේ අයවැය අඳුනලා දෙන්න පුළුවන්. පසුගිය දවස්වල ජනප්‍රිය වෙච්ච ගීතයක් තිබුණා හීන තියනවා කෝටියක් අතේ නෑ එක පිච්චියක් කියලා. මංගල ඇමතුමාගේ සිහින සාප්පුව විවෘත කරලා තිබෙනවා. සමාජයේ ජීවත් වෙන විවිධ කොටස් වලට හීන හදලා තියෙනවා. නොයෙකුත් අපිට හිතා ගන්න බැරි දරා ගන්න බැරි ව්‍යාපෘති මේ රටේ සිද්ධ වුණත් තාමත් වැසිකිළියේ අවශ්‍යතාවය පිළිබඳව කතා කරනකොට මම හිතන්නේ මීට ඉස්සෙල්ලා කිසිම මුදල් ඇමතිවරයෙක් අඩු ගානේ ගැන කල්පනා කරාවත් කියලා. සැහැල්ලුවට නිකන් එහෙම නැත්තම් බොහොම පහත් විදියට ඒ ගැන බලන අයට කාරුණිකව කියනවා මේක තමයි අපේ ගම්වල තත්ත්වය. ලස්සන අයවැය කතා පොත. ලස්සන වචන සෙට් එක. අපරාධ කියන්න බෑ. සහසර සැරිය, සුකිත පුරවර, සීන මාලිගා. ඔයි කියලා තියෙන ව්‍යාපෘති ටික කරනවද? කරන්නේ නෑ නෙවෙයි කරන්න බෑ. අපේ ගම්මන් පිළ මැතුමාගේ කතාව නිකන් අර තොප්පි වෙලෙන්දා සහ වඳුරංගේ කතාව වගේ. එතුමන්ට මේ අයවැය දිරවන්නේ නෑ. මොකද එතුමන්ට ලොකු බයක් තියෙනවා. මේ අයවැය තුලින් එතුමාගේ ඉස්සරහා පරාජය එතුමාට දැන් පේනවා. තරුණයෙක්ට කසාද බැඳලා නිවාසයක් හදන්න පුළුවන් නම් ඒක හොඳයි. අපිත් කැමති. හැබැයි මේ ක්‍රමවේදයේ මත අඩුම ගානේ රුපියල් ලක්ෂයකට වැඩි පඩියක් තියෙනවා. දැන් අපි කතා කරමු මන්තුමාගේ ට්විටර් ගිණුමේ තිබුණා මේක ආකර්ෂණීය අයවැයක් කියලා. ඊයේ අධිකරණ ජනාධිපතිතුමා ප්‍රකාශ කරලා තිබුණා මේට වඩා හොඳ අයවැයක් පුළුවන් නම් හදලා පෙන්නන්න කියලා මේ අයවැය විවේචනය කරන අයට. මේ අතර අයවැය සම්බන්ධයෙන් මැති ඇමතිවරුන් දෙවෙනි විවිධ ස්ථානවලදී මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. රටේ ආර්ථික ඉස්සරහට අරයන යෝජනා ගණනාවක් මේ අයවැයෙන් අපි ඉදිරිපත් කරලා තියෙනවා. මේ අයවැය තුලින් හැම ශ්‍රේෂ්ඨයකම ජනතාවට අවශ්‍ය පහසුකම් අපි ලබා දීලා තියෙනවා. හැම පැත්තටම අවශ්‍ය පරිදි තහන ඉදිරිපත් කරලා තියෙනවා අයවැය. හැම උදවියටම ඉතාමත්ම වටිනා අයවැයක් ඉදිරිපත් කරුවා කියන එක පැහැදිලි කරන්න පුළුවන්. මේ වෙසිකිලි ප්‍රශ්නේ, පානීය ජලයේ ප්‍රශ්නේ ඔක්කොම කතා කරනකොට 75%ක්ම තියෙන මේ ප්‍රශ්නේ වතු කරලා තමයි. එතන මුදල් දෙන් කෝටි ප්‍රකෝටි ගානක් වෙන් කරලා තියෙන මේ අයවැයෙන් මිලියන් ගාන මුදල් ටිකෙන් ගොඩාක් ප්‍රමාණය යන්නේ වතු කරට. විරුද්ධ පක්ෂයට අපි කියන ඉතිහාසයේ පළවෙනි වතාවට මේ තරම් සහන දෙන අයවැයකට ඒ අය විරුද්ධ ඇති සුවත් ඒ අයට දෙයියන්ගේ පිහිටයි ඉදිරි මැතිවරණයේදී ඒ අය සියල්ල දේශපාලන කනත්තට ඇද දාන්න මේ රටේ ජනතාව සූදානම්න කියන පණිවිඩය මම මේ රටේ ජනතාවට කියනවා. අපි පාර්ලිමේන්තු කණ්ඩායම තීරණය කරා ජනාධිපතිතුමාගේ වැසිෂ්‍ය පරාජය කරන්නේ නැහැ කියලා. ජනාධිපතිතුමාගේ වැසිෂ්‍යයේ තමයි ආරක්ෂාව තියෙන්නේ, ජනාධිපති ක්‍රමේ බලතල තියෙන්නේ, ඡන්ද ක්‍රමේ තියෙන්නේ, කොමිසම එන්නේත් ඒක යටතේ. ඒ නිසා ඒ වැසිෂ්‍යය කියනකොට ඒකේ ඉතාම වැදගත්ම වැසිෂ්‍යය. සුන්දර එහෙම නැත්නම් විසිල් බල්ටි විතරක් නෙමෙයි මේකේ විසිල් බල්ටි කරණම් ඔක්කොම තියෙන අයවැයක් ඇදීම සම්බන්ධයෙන් අපි සතුටු වෙනවා. යලකන්නේ සිට නාඩු 2 කිලෝග්‍රෑමයක් රුපියල් 40කටද සම්බා 2 කිලෝග්‍රෑමයක් රුපියල් 43කටද මිලදී ගැනීමට සැලසුම් කර ඇති බව අමාත්‍ය පී හැරිසන් මහතා පවසනවා. බස්නාහිර පළාත් ගොවිජන අභිමන් සම්මාන උළෙලට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. වෙළඳ ව්‍යාපාරිකයන් වීමෝල් හිමියන් මෙන්ම ගොවීන් ආරක්ෂා කළ හැකි ක්‍රමවේදයක් සැකසීමට විෂය බාර අමාත්‍යවරයා ලෙස තමන්ට හැකි වී ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා. මෙම අවස්ථාවට ගොවිජන සංවර්ධන කොමසාරිස් WMMB වීරසේකර මහතා ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් කිහිප දෙනෙකුත් එක්ව සිටියා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ දිසාපත්තුමාට කෝටි 10ක් සල්ලි යවලා තියෙනවා. මධ්‍යස්ථාන 27ක් වී අලවි මණ්ඩලය දැන් විවෘත කරලා තියෙනවා. මේ සති දෙකේම එක වී යටයක්වත් ගෙනලා දීලා නැහැ ගබඩාවල. අපි කිව්වා නාඩු කිලෝ එකට රුපියල් 38යි සම්බා කිලෝ එකට 41යි. මම දන්නවා ගොවියට ඒ මිල මදි. සම්බා කිලෝ එකක් විකුණන්න පුළුවන් උපරිම සිල්ලර මිල 85යි. මම හිතනවා යල් කන්නේ ඉඳලා මේකේ තවත් වෙනසක් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම රුපියල් 40ක් වෙන්න ඕනේ නාඩු කිලෝ එක. 43 වුණොත් ඊට වැඩිය පොඩි ගාණක් වැඩි වෙයි. අපි ක්‍රමවේදය දැන් හදලා තියෙනවා. ග්‍රාම නිලධාරී මූලික වැටුප රුපියල් 28,940ක් දක්වා වැඩි කිරීමට කටයුතු කරන බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ස්ථාවර නියෝග 27-2 යටතේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. ගුණාත්මක බවින් ඉහළ වඩාත් ශක්තිමත් ග්‍රාම නිලධාරී සේවාවක් ගමතුල ස්ථාපිත කිරීම ආණ්ඩුවේ වගකීමකි. පුළුල් පරාසයක ග්‍රාම නිලධාරී සේවාව ව්‍යාප්ත කිරීම වත්මන් අවශ්‍යතාවය වදේ පිළිබඳ විධිමත් අවධානයක් ආණ්ඩුවට යොමු කර ඇති බවක් අපට නොපෙනේ. ග්‍රාම නිලධාරීන් 14,000 ඔබතුමාලගේ පාලන සමයේදී 7,000 දක්වා අඩු කරන්නට ක්‍රියාමාර්ගයක් ගත්ත අවස්ථාවේදී අපි සුප්‍රීම උසාවියට ගියා. එදා සුප්‍රීම උසාවිය තීරණය කළා ඒ රජයේ ගත්ත තීරණය වැරදි කියලා. නිලසෙවන කාර්යාල 14,000ම හදන්න හදනවා. එතකොට ඔබතුමාලායි පුළුවන්ද කියලා. අපි දැන් ලංකාවේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සම්පූර්ණයෙන් අවසන්. ලංකාවේ 3000කට ආසන්න ප්‍රමාණයක් අපි අවසන් කරලා තිබෙනවා. ග්‍රාම නිලධාරීන්ගේ පඩිය ආරම්භයේ තිබුණේ 2014 13990යි.
අපි මේ මූලික පඩිය අවසන් කරනවා රුපියල් 28000ක තුන්වන ශ්‍රේණියේ ග්‍රාමධාරී මහත්මියක. දැනට 22000ට ඇවිල්ලා තියෙනවා. ලබන වෘද වෙනකොට 28940කින් අපි අවසන් කරනවා. කාර්යාල දීමනා වැඩි කරලා තිබෙනවා. තව වැඩි කිරීම සඳහා යෝජනා කරලා තිබෙනවා. ඒකම ලිපි ද්‍රව්‍ය දීමනා වැඩි කිරීම ගැන අපි මේ වෘත්තීය සමිතියක සාකච්ඡා කරලා තිබෙනවා. ඊළඟට ගමන් වියදමුත් අපි 2015න් පස්සේ වැඩි කරලා තිබෙනවා. ආපහු වැඩි කිරීම සඳහා යෝජනා කරලා තිබෙනවා. නීති විරෝධී මද්‍යසාර වැටලීම් අප්‍රේල් 30 වෙනිදා තෙක් අඛණ්ඩවම ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවරගෙන තිබෙනවා. එවැනි වැටලීම් සඳහා පොලිස් ඇප ලබා දීමද අත්හිටුවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කරන්නේ. දැන් නීති විරෝධී මද්‍යසාර උවදුර පිටු දැකීම සම්බන්ධයෙන් අතිගරු ජනාධිපතිතුමා විසින් මේ වන විටත් ශ්‍රී ලංකා පොලිසියට නිශ්චිත උපදෙස් ලබා දීලා තිබෙනවා. පොලිස්පතිතුමා විසින් ඊයේ දින විශේෂ නියෝගයක් සෑම ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වෙතම යැවීමට කටයුතු කළා. නීති විරෝධී මද්‍යසාර වැටලීම් සිදු කිරීමේ මෙහෙයුම අප්‍රේල් 30 වෙනිදා නොනවත්වාම මේ විශේෂ මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට ඒ අනුව නියෝග කිරීමට කටයුතු කළා. ලබා දුන්නු නිශ්චිත උපදෙස් අතර තිබෙනවා නීති විරෝධී මද්‍යසාර විශාල තොග අත්අඩංගුවට ගන්නා ලද අවස්ථාවලදී එලෙස පොලිසිය මගින් ඇප ලබා නොදී ගරු අධිකරණ වෙත සැකකරුවන් ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මේ ගෙනියන වැඩපිළිවෙලේදී රාජකාරී පැහැර හරින නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි විනය පියවර ගන්නු. නීති විරෝධී මද්‍යසාර පිළිබඳ තොරතුරු ලබා දීමට විශේෂ දුරකථන අංක 3ක්ද හඳුන්වා දී තිබෙනවා. 0.113/20, 0.113/24, 0.113/24, 0.113/850 එම දුරකථන අංකයි. 0.112/472/757 යන ෆැක්ස් අංකයේ ඔසේද මේ සම්බන්ධයෙන් තොරතුරු ලබා දිය හැකියි. ක්‍රියානතුරක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කෙඩි ලාල්කාන්ත මහතා අප මත මුදා හැරුණා. තවත් නඩු කිහිපයක් අධිකරණයේ හමුවේ අද කැඳවනු ලැබුවා. බීමත්ව රියපදව අනතුරක් සිදු කිරීමේ චෝදනාව මත කේඩී ලාල්කාන්ත මහතා රක්ෂිත බන්ධනාගාරගත කර සිටියා. පසුගිය දෙවනදා අනුරාධපුර බන්ධනාගාරය අසලදී ලාල්කාන්ත මහතා පැදවූ මෝටර් රථයේ යතුරු පැදියක් ගැටීමෙන් කාන්තාවක බරපතල තුවාල ලැබුවා. ඇගේ ඥාති දියණියකද එම අනතුරින් තුවාල ලබා තිබුණා. ලාල්කාන්ත මහතා වෙනුවෙන් ගොනුකල මෝසමක් අනුරාධපුර අතිරේක මහේස්වත් හේමන්ත පුෂ්පකුමාර මහතා හමුවේ සලකා බැලුණා. ඒ අනුව රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත ලාල්කාන්ත මහතා මුදා හැරීමටයි මහේස්වත්වරයා නියෝග කළේ. ඔහුගේ රියදුරු බලපත්‍රයේද මාස 3ක කාලයකට අත්හිටවනු ලැබුවා. අනතුරින් රෝහල් ගත කළ දෙදෙනාට රුපියල් ලක්ෂ 2ක මුදලක් වන්දි ලෙස ගෙවීමට ලාල්කාන්ත මහතා අධිකරණයට පොරොන්දු වුණා. නඩුව යලි ලබනදා 4 වෙනිදා කැඳවීමට නියමිතයි. වාහන දෙක ඇත්තටම එකට හැප්පිලා මේක සිද්ධ වුණේ තනි වාහනයක් හැප්පිලා නෙමෙයි. මම එක පැත්තකින් කනගාටු වෙනවා මේ අනතුර වළක්වා ගන්න බැරි වෙච්ච එක සම්බන්ධයෙන්. ඒ වගේම මම සතුටු වෙනවා මීට වඩා බරපතල හානියක් නොවි එතුමියගේ ජීවිතය ওই විදිහට බේරගන්න මට පුළුවන් වීම සම්බන්ධයෙන්. පොලිසියට ගොරක දඩමස් කරන්නත් පුළුවන්, දඩමස් ගොරක කරන්නත් පුළුවන්. පොලිසිය ඇතැම් වාර්තා පිළිබඳ අපිට ප්‍රශ්නකාරී තත්ත්වයන් තියෙනවා. ඒවා අපි නීතිඥ මහතුරු මගින් අධිකරණ ඉදිරිපත් කළා. අධිකරණයේදී ඒ කටයුතු විසඳ ගන්න බලාපොරොත්තු වෙනවා. බලපත්‍ර නොමැතිව නීති විරෝධීව වනාලින් ළඟ තබා ගැනීමේ චෝදනා සම්බන්ධයෙන් සමරපුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 7 දෙනෙකු නිදහස් කෙරුණා. කොළඹ ස්ථිරතර පුද්ගල මහාධිකරණයයි නියෝගය නිකුත් කළේ. ඒ මෙම අධිකරණයේ චෝදනා ගොනු කිරීමට එරෙහිව විත්තිකරුවන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් පිළිගැනීමෙන් අනතුරුවයි. එම අධිචෝදනා ප්‍රතික්ෂේප කිරීමටද ස්ථිරතර පුද්ගල මහාධිකරණය අද නියෝග කළා. මෙම නඩුව ගොනු කර තිබුණේ පොදු දේපළ පනත සහ වනසත්ව සහ වෘක්ෂලතා පනත යටතේ. නීති විරෝධී ලෙස අලියතුන් 4 දෙනෙකු ළඟ තබා ගැනීම සහ ඊට කුමන්ත්‍රණය කිරීම ආදි චෝදනා 24ක් යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබුණා. අයතා ලෙස උපයාගත් රුපියල් මිලියන 15ක මුදලක් පුද්ගලික සමාගමක් හරහා විශුද්ධීකරණය කළයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු 5 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුව අද කැඳවනු ලැබුවා. මෙම නඩුවේ සැකකරුවෙකු වන ඉන්දික කරුණජීව නැමැත්තා අධිකරණය මගහැර සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හරහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. මෙම නඩුව ලබන 22 වෙනිදා යළි කැඳවීමට අධිකරණය නියෝග කළා.
කොළඹ ප්‍රදේශයේ තරුණයා 11 දෙනෙකු අතුරුදන් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව හිටපු නාවික හමුදාපති අද්මිරාල් වසන්ත කරණාගුඩ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගැනීම වලකාලමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් නිකුත් කළා. කරණාගුඩ මහතා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලීමේ අනතුරුවයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මෙම නියෝගය නිකුත් කළේ. මහාධිකරණයෙන් ලැබෙන සිතාසි 90 ඉදිරියේදී අධිකරණයේ පෙනී සිටින ලෙසටද කරණාගුඩ මහතාට නියෝග කෙරුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ වෝහාරික විගණන කටයුතු සඳහා ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතනවල සේවය ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. තවත් යෝජනා කිහිපයකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. තාක්ෂණික යෝජනා ඇගීමේ හා මූල්‍ය යෝජනා ඇගීමේ ප්‍රතිඵල මත අමාත්‍ය මණ්ඩල උපදේශක ප්‍රසම්පාදක කමිටුවේ නිර්දේශ පරිදි ජාත්‍යන්තර පළපුරුද්දක් සහිත ආයතන වෙත අදාළ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා. අංගම්පුර සටන් කලාව ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව එම සටන් ශිල්පයේ තහනම් කරමින් ඉංග්‍රීසීන් 1817 වසරේදී නිකුත් කළ ගැසට් නිවේදනය අවලංගු කර නව ගැසට් නිවේදනයක් නිකුත් කෙරෙනවා. ශ්‍රී ලංකීය ඉතිහාසයේ ලොව හමුවේ තැබිය හැකි අනන්‍ය වූ ශිල්ප ක්‍රමයක් වන අංගම්පුර සටන් කලාව රැකගැනීමේ අරමුණින් මෙම පියවර ගැනෙනවා. මාධ්‍යවේදීන් දිරිගැන්වීම සඳහා ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලක් වාර්ෂිකව පැවැත්වීමට අමාත්‍ය මණ්ඩලය මීට පෙර අනුමැතිය ලබා දුන්නා. එම උළෙලේදී සම්මානයට පාත්‍රවන්නන් සඳහා මුදල් ත්‍යාග පිරිනැමීමටත් කතෘ මණ්ඩලයේ කටයුතු කරන විද්වතුන් හා ශාස්ත්‍රීය ලිපි හා විචාර සැපයූ ලේඛකයින්ගේ කාර්යභාරය ඇගැයීමක් සිදු කරමින් ගරු දේමනාවක් ලබා දීමටත් කැබිනට් අනුමැතිය හිමි වුණා. රාජ්‍ය අංශයේ කාර්යමණ්ඩලය පිළිබඳ 2018 වර්ෂයේ 3 වන කාර්තුවට අදාළ වාර්තාව නිකුත් කර තිබෙනවා. රාජ්‍ය අංශයේ ඇතැම් ආයතන සේවා අවශ්‍යතාවන් නොසලකා කාර්යමණ්ඩලය බඳවා ගැනීම වැළැක්වීම පිණිස නිසි ක්‍රමවේදයන් හා නීති රෙගුලාසි බලාත්මක කිරීමේ අවශ්‍යතාව මෙම වාර්තාව පෙන්වා දී තිබෙනවා. සේවා අවශ්‍යතාවන් නොසලකා බඳවා ගැනීම හේතුවෙන් සේවා ගැටලු ඇති වී ඇති බවයි එම වාර්තාව පෙන්වා දී තිබෙන්නේ. ඒ අනුව අලුතින් බඳවා ගැනීම සිදු කිරීමේදී නිසි පරිදි වැඩ අධ්‍යයනයන් සිදු කිරීමෙන් පසු කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ එකඟතාව සහිත බඳවා ගැනීම සිදු කිරීම යෝග්‍ය බවයි එම වාර්තාව පෙන්වා දෙන්නේ. ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති පනතේ විධිවිධාන අනුව වසර 20කට වැඩි කාලයක් කටයුතු කර තිබෙනවා. එය වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කිරීමේ අවශ්‍යතාව හඳුනා ගැනුණා. ඒ අනුව ශ්‍රී ලංකා ගිනුම් හා විගණන ප්‍රමිති සමීක්ෂණ මණ්ඩලය ශක්තිමත් කිරීම ඇතුළු අත්‍යවශ්‍ය යෝජනා සහිතව මෙම පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දෙනවා. කුඩා පරිමාණ කෘෂි ව්‍යාපාර හවුල්කාරීත්ව වැඩසටහන තවදුරටත් ක්‍රියාත්මක කිරීම සඳහා ඇමරිකා ඩොලර් මිලියන 14.52ක මුදලක් ලබා ගැනීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. මෙම වැඩසටහන සඳහා ඇමරිකා ඩොලර් මිලියන 54.4ක ණය ආධාර ලබා දීමට කෘෂිකාර්මික සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර අරමුදල එකඟ වී තිබෙනවා. ඉන් ඇමරිකා ඩොලර් මිලියන 39.88ක මුදලක් මේවන විටත් යොදවා තිබෙනවා. පුරාවස්තු ආරක්ෂා කිරීම හා ඒවා විනාශ වීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනෙනවා. ඊට අදාළව පනත් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා. ඒ අනුව පුරාවස්තු විනාශය අනවසර අපනයන වැළැක්වීම පුරාවස්තුවට එරෙහිව සිදුවන වැරදි පිළිබඳ ජනතාව දැනුවත් කිරීම තොරතුරු ලබා දීම සඳහා ජනතාව දැනුවත් කිරීම හා පුරාවස්තු හානි පිළිබඳ වැරදිවලට අදාළ දඩමුදල් වැඩි කිරීම වැනි ක්‍රියාමාර්ග ගනු ඇති. සීමිත කාලයක් තුලදී රාජ්‍යංශයේ වැටුප්පා දීමනා වාර්තාගත ලෙස ඉහළ නැන්වුවේ යහපාලන රජය බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පෙන්වා දෙනවා. කුරුණෑගල පඬුවස් නුවර ගලහිටියාව ශ්‍රී නිවාස මාහිමිගම උදකම්මානීය ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්විමිනුයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ. සැමට සෙවන යලි පිවිදෙන උදකම්මාන වැඩසටහන යටතේ ජනතා අයිතියට පත් කෙරුණු 175 වන ආදර්ශ ගම්මානීය මෙයයි. වකුගඩු රෝගීන් 31 දෙනෙකු සඳහා රුපියල් ලක්ෂ 90ක් වටිනා නිවාස ආධාර ලබා දීම දෘශ්‍යබාධිත පුද්ගලයන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ප්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. කොහොම හරි සැප්තැම්බර් රග වෙන්නට පෙර අපි ගම්මාන 2500 ආරම්භ කරමු. ඔබලා තීන්දුව කරන්නට ඕන 20යි 20 ජනවාරි පළවෙනිදාට ගම්මාන 5000ක් හැදෙනවද නැද්ද? ඉන් පසුව ගම්මාන 10000 ගම්මාන 2500ක් ඉදි කරලා 20යි 25 සැමට සෙවන ලබා දෙනවා. යුද ජයග්‍රහණයෙන් පස්සේ ත්‍රිවිධ හමුදාවට ආරක්ෂක ශේෂ්ත්‍රයට වැටුප් වැඩි කිරීමක් ලබා දුන්නා. වැටුප් වැඩි කරන්නේ යහපාලන රජයේ අපි කිසිම දවසක මෑත ඉතිහාසයේ රාජ්‍ය සේවකින්ට මේ වගේ වැටුප් වැඩිවීමක් සිදු වෙලා නැහැ.
කාන්තාවන්ට සිදුවන හිංසනීය පිටුදැකීම සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම මෙවර කාන්තා දිනේ අරමුණ වී ඇති බව අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසනවා. ඊයේ දවසේ පොදු ප්‍රවාහනයේ වෙන හිංසන සම්බන්ධව අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජනතාව දැනුවත් කිරීමේ පාගමනක් වගේම වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරා. සල්ගාදු පිටණියේ තමයි අපි ප්‍රධාන උත්සවය තියන්න සියලු කටයුතු සූදානම් කරලා තින්නේ අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. අපි බලාපොරොත්තු වෙනවා ඒ අයගේ තියෙන හැකියාවන් දක්ෂතාවයන් මේ දිස්ත්‍රික්කවල ජනතාවත් හඳුනගෙන ඒ අයට තව තවත් ඒ අයගේ නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් ලබා දෙන්නත් අපනායන ජාත්‍යන්තර වෙන්දපොලට අරගෙන යන්නේ කොහොමද උපදෙස් ලබා ගැනීමේ වැඩසටහන අපි සංවිධානය කරලා තියෙනවා හෙට දවසේ විශේෂයෙන්ම ඉදිරියෙන් ඉන්න කාන්තා ව්‍යවසායකින් ඇගීමට වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමී ලෙස අනුරාධපුරයේදී පැවැත්වෙන ව්‍යවසායිකවන්ගේ නිර්මාණ අලෙවි කිරීමේ ප්‍රදර්ශන කුටි විවෘත කිරීමේ අවස්ථාවට එක්වමින් අමාත්‍යවරිය මේ බව සඳහන් කළා ජාතික කාන්තා දිනය අනුරාධපුර මහජන ක්‍රීඩාංගණයේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙනවා දැන් ක්‍රීඩා පුවත් දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය පරාජය වීමට හේතුව ක්‍රීඩකයින් සිය වගකීම අවබෝධ කර නොගැනීම බව ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග පවසනවා. දකුණු අප්‍රිකාවේ සෙන්චුරියන් හි පැවති දෙවන එක්දින තරගයේ කාසිය වාසී දින පළමුව පන්දු රැකීමට ශ්‍රී ලංකා නායක ලසිත් මාලිංග තීරණය කළා. බයනෝ පිටිරපේ 20 දකුණු අප්‍රිකා කණ්ඩායම සියලු දෙනා දැවි ලකුණු 251ක් ලබා ගත්තා. තිසර පෙරේරා කඩලු 3ක් දවා ගැනීමට සමත් වුණා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ට ලකුණු 4ට පිවිසීමට අවස්ථාව හිමිුුනේ නැහැ. මුළු ලකුණු පෝරුව 92ක් ලෙස සටහන්ව තිබියදී ඉනිමේ 4 වන හා 5 වන කඩලු 2 දැවි ගියා. අවසන් කඩලු 4 ලකුණු 4ක් තුල දැවි යාම කැපි පෙනුණා. මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දු බාර 32යි පන්දු 2ක් අවසානයේ සියලු දෙනා දැවි ලබා ගත හැකි වුණේ ලකුණු 138ක් පමණයි. තරගවලී මිතික් පැවති තරග දෙකේම ජය හිමි කර ගැනීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා. තරගෙන් අනතුරු අදහස් දක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක ලසිත් මාලිංග කියා සිටි ක්‍රීඩකයන් තමන්ට හිමි වූ අවස්ථාවට වටිනාකමක් එක්කල යුතු බවයි. තරගයට පෙර දීර්ඝ වශයෙන් සාකච්ඡා කරමින් සූදානම් වුවද තරග දෙකේදීම සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කිරීමට නොහැකි වූ බවද ඔහු කියා සිටියා. These opportunities didn't come every day. If we have opportunity they have to grab both hand. They have to value their opportunity. සමගින් හයිටියන සවස 6:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අදට අවසන්. යලිත් හමුවෙමු රාත්‍රී 9:30ට. සුබ රාත්‍රියක්. www.itnnews.lk